අයිබෝවන් ඔබ සියලු දෙනාටම අද දින 2021 නොවැම්බර් මාස 21 වෙනි දැන් වෙලාව හරියට මධ්‍යාහන 1:08 මම ඉන්නේ මේ වෙලාවේ නෙළුම්දෙණියේ ඉතාමත්ම වීර මාහිතවත් තිසර සහ තිසරගේ අම්මා මං හම්බෙන්න ආවා අවුරුදු 22ක පුරන් කඩපු අතිශයින්ම ලස්සන ඒ වගේම සංකීර්ණ සමාජීය වටපිටාවක පුරන් කුමරු අස්වද්දනට යෙදුණු මාහිතවත් තිසර සහ අම්මාව මං හම්බෙන්න ආවා මා පුංචි කාලේ නම් අඳුරනවා එම දෙපළ ඉතින් මාහිතවත් උදාරයියත් එක තමයි ආවේ හොඳයි අයින් හොඳයි මේ බලන්න මෙතන අවුරුදු 22ක පුරන් වූ කුමරක් අස්වද්දලා පුරන්ව තිබූ කුමරක් අස්වද්දලා මේ වෙනකොට ඉතාමත්ම සශ්‍රීක මට්ටමකට අරගෙන තිබෙනවා මාහිතවත් තිසර සහ එම වීර අම්මා විසින් ඇත්තටම මට කලින් මම ඔබට මගේ Facebook පිටුව හරහා මේ පින්තූර මම යෙදුවා හොඳයි අපි ගිහින් කතා කරලා බලමු සහ අපි ඔවුන්ව දිරිමත් කරන්න අවශ්‍ය කරන මේ මොහොතේදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වර්තමාන ගොවි අර්බුදෙත් එක්ක මම විශ්වාස කරනවා පුරන් කුඹුරු අස්වැද්දීම තමයි සුපුරුදු සහ හොඳම දේ ස්වභාවික ආහාර වේලකට යනවා නම් බොහොම ලස්සනයි බොහොම හොඳට තියෙනවා ආයිබෝන් එන්න තිසරක් පොඩ්ඩක් කතා කරමු ඉතින් කොහොමද බොහොම හොඳට තියෙනවා තරුණ මාහිතවත් ගොවි මහත්තයා මගේ පාසල් මිතුරා ඉතින් කොහොමද ආයිබෝන් කොහොමද මෙතන වැඩේ පටන් ගත්තේ ඇත්තටම ඉතින් ඔබතුමාගේ සංකල්පයට අපිට 100ක් ආවා ඔව් අවුරුදු 10 පුරන් එලා තිබෙනවා අවුරුදු 10ක් ආහහා මං කිව්වා 22ක් කියලා අවුරුදු 10ක් කියන්නේ ඉතින් කන්න 20ක්නේ ඔව් ඔව් ඉතින් මේ උඩහා ටිකක්ත් තිබෙනවා නේද ඒ ටික කාගේද තියෙනවා ඒ ඔක්කොම එකම එක්කෙනෙක්ගේ තමයි මේ සම්පූර්ණ මුළු වෙල්ල ආයෝ ආහහා එතකොට මේ දැන් අපිට මේ තියෙන අර සම්පත් තියෙන කලබනා ගන්න හින්දා කාලය වෙලා මල හින්දා පුළුවන් ප්‍රමාණය කොටා ගත්තා බොහොම හොඳයි මේ ලොකු කැලෑවක් තිබුණනේ ලොකු කැලෑවක් තිබුණා මෙතෙන් දෙන්න පාරක්වත් තිබ්බේ නැහැ අපි එද්දි මේ මේ නෙළුම්දෙණිය එහා පැත්තේ මේ මහා පාර නුවර පාර එහා පැත්තේ ඔව් ඕ මතේ මේ අයිනු දිගට ඇවිල්ලා සම්පූර්ණ සුද්ධ කරා මේකේ පිටු අල ඉක් මේක වශයෙන් මානගා සම්පූර්ණද මේ ඇලවේලි ඔක්කොම වැහිලා තිබ්බි අම්මා නියරම් හදා ඔව් අපිට සම්පූර්ණ අතින් කොටලා ඔව් අතින් පොඩු ගාලා හැදුවේ මේක අත් සම්පූර්ණ අතින් මැෂින් නම් මුකුත් ගෙනාවේ නැහැ මැෂින් නෑ මුකුත් තනකොළ කපන්න මැෂින් එක ගත්තා ඉතින් එන්නකෝ අම්ම ළඟට දාස් දෙකක් තුනක් ආවා ගෙදර ඒක තමයි ඔව් मंगल सार्थक හොඳටම මේ පේන්න තියෙනවා හොඳම ශාස්ත්‍රීය කුඹුරු අය. පෝර ගන්න අවශ්‍ය නැහැනේ අපි දේශීය විදිහට වගා කරන. ඔව් කාබනික විදිහට. අයි අවුරුදු 10ක් පුරන් ගල තිබිච්ච පුරන් කුඹුරා. අවුරුදු 10ක්? ඔව්. අතින්ම ගෙටුවේ? අතින් ගෙටුවේ. නියරවල එකක්වත් තිබුණේ නැහැ. ඔක්කොම අලුතෙන්මයි දැම්මේ. අලුතෙන්ම. ඔව්. සේරම. අද මේ කැලේ වගේ තිබිච්ච. කැලේ ගැන සම්පූර්ණම කැලේ තිබ්බේ. ගන්නම් බෑ බහින්න තැනක් තිබ්බේ නැහැ. එරෙන්නේ නැද්ද මේකෙත්? දැන් හරි. ඉස්සලා මුලින් අමාරුයි. ගොඩාක් මහන්සි වෙන්න උනා. अनिवार्यूने අවවාදයක් ආදහක දෙන්න කෙනෙක් නැති. ඒක ඇත්ත ඒක ඇත්ත. මින් ඉදිරියට පරම්පරට අපි කියන්න ඕනේ තියෙන පස් පිළිල්ල කොටලා හරි අපිට තියෙන කුමුරක් ගොඩ වෙන්න ඇරින්ද නෙමෙයි අපි දකින්න ඕනේ පුළුවන් ඉදිරි උඩින්ම අපි වැඩ කරගන්න. ඇත්ත ඇත්ත. දැන් මේ උඩ කුඹුරු යායත් අස්වද්දනට හැකියාව තිබෙනවාද තිසර තියෙනවා නේද? තියෙනවා. හොඳමයි හොඳමයි. ඒ කියන්නේ ඔබට අරගෙන කරන්න පුළුවන්. කරන්න පුළුවන්. කරන්න ලබන කන්නේ. ලබන කන්නේ අපි සූදානම් කරන් තමයි දැන් තින්නේ. තින්නේ නේද? හොඳමයි මම බලා මම විශේෂයෙන්ම ආර්දනා කරන මේ වීඩියෝ බලන මාහිතවත් ලෝකවාසී සියලු දෙනාට මම තිසරගේ දුරකථන අංකය දන්නම් තිසර සමග සම්බන්ධ වෙලා
ඔබට අවශ්‍ය පරිදි මේ ටික අස්වද්දා ගන්නට හැකි වටපිටාව ගොඩ නගා ගන්න කියලා මම ආර්ථනා කරන ලෝකවාසී සීලුම දෙනාට ඉතින් මොකද්ද කියන්න තියෙන්නේ මේ වෙලාවේ සමාජයට ඇත්තටම මගේ හිතේ ආසාවක් තිබ්බ ඉස්සලා මේ කුඹුරක් කරන්න ඕනේ කියලා ඒ ආසාව තමයි මාත් ආවේ මම ඇත්තම ලොකු දෙයක් දැනන් ආවේ නැහැ නමුත් එක්කෙනායි අයියලාගෙන් ඉන්න කට්ටියන් අහගෙන ගොඩාක් දේවල් හරියට කට්ට ගන්නවා මෙතෙන්ට ආවේ ඒ වගේම තමයි මාත් කැමති අනිත් අරනුත් මේකට එකතු වෙලා මේ වගේ දෙයකට යොමු වෙනවනම් මං හරි සතුටුයි ඒකෙන් ඇත්ත එකතු වීම තමයි වැදගත්. පරාක්‍රම බහු රජුන් ගාලේ පෙරදිග ධාන්‍යාගාරේ යුවිස නැවතත් අපි ඒ තත්ත්වේ හදා ගන්න ඕනේ. හොඳයි අම්මන්ට කියන්න තියෙන මොකද්ද වැඩි හිටියන්ට? වැඩි හිටියන්ගේ ආදර්ශය තමයි මෙතෙන් උතුම් වෙන්නේ මේ දරුවන්ට. ඔව්. ඉතින් ඒක ගොඩාක් දුරට දැන් පිරිහිලා ගිහින් තියෙන්නේ. ඒ හින්දා හැම වයසක දෙමව්පියෙකුටම මම කියනවා තම තමන්ගේ දරුවන්ට හැකි සෑම අයුරින්ම මේ ගොවිතැන් බත් කරන්න උගන්වන්න කියලා. දැන් අපි තිසර කිව්වා එනකොට දැන් මාව දැකලා තමයි මේ ආසාවක් ඇති වෙන්නේ කියලා. කොහොමද එහෙම ඇති වෙන්නේ අම්ම මොකද්ද මගේ තියෙන විශේෂත්වය මොකද්ද මම මොකද්ද කරේ? පුතා ඉස්සරලම දැදිගම වෙල්ලාය පුරන් කුඹරක් කරලා ඒක වෙල්ලායක් කරනකොට මන්ට කුඩා කාලේ ඔයා හිටපු විදිහත් ඒ තිවිච්ච අත්දැකීමත් එක්ක මට සෑහෙන මේ හිතේ ආසාවක් ඔයා මුණ ගැහෙන්නත් ආසාවක් ඇති වුණා. ඉතින් ඒක එසේ මෙසේ ආසාවක් නෙමෙයි මං කිව්වා පුතාට පරාක්‍රමබාහු රජුරෝ ඉපදිලා ඉන්නවා දැන් දැදිගමට. ඒ හින්දා මේ හැමෝම එකතු වෙලා යත් එක්ක එකට ඉන්න කියන එකයි මම කිව්වේ. කිරියව මතක් වෙනවා නේද? මට සියල්ල මතක් වෙනවා. අම්මද අම්මා දන්නේ තාත්තා කිරිය අම්මා සියල්ල මතක් වෙනවා. ඒ කිරියම්මත් එක්ක මම හිටපු අවදිය මට සෑහෙන ආදර්ශයක්. කොහොමද අපේ කිරියම්මා? අපේ කිරියම්මා ගැන කියලා දෙයක් කියන්න දෙයක් නැහැ. ඇත්තම අම්මලා තමයි ඉන්නේ. එච්චරකට ඔව් එච්චරකට ආදරෙයි. මට දුවේ කියාගත්තු ගමන් තමයි හැමදාම හිටියේ. ඉතින් දරුවෝ දෙන්න රණ්ඩු වෙනකොටත් අපි දෙන්න බොහෝම සමගියෙන් සමාදානෙන් ඒක බෙදාගත්තා. මට මතක ඇති. ඔව් ඇත්තට තිසරයි මායි තුෂාරයි කුමුදුනිල මදුකලා ඔක්කොම අපි එකට හිටියේ. අපිට දැන් නවමු රටක් තිබෙනවා අපේ රටේ. මම ඇත්තටම විශ්වාස කරනවා තිසර සහ අම්මා කියන්නේ මගේම අම්මා සහ සහෝදරයා තමයි. මොකද අපි ඉතින් අද අවුරුදු 30ක් අපිව දන්නවා කියන්නේ තව මොනවද නේද? පොඩි කාලේ ඉඳලා ඔව් මේ එසේ මම ආර්ධනා කරන වීඩියෝ බලන සිල් දෙනාට මම තිසරගේ දුරකථන අංකය දෙලා තින් තිසරගේ දුරකථන මම හිතන්නේ පැලේ තියෙන්නේ මේ කතා කරලා තිසරත් එක්ක ඔන්න සමගාමීව මේ වැඩ කටයුතුත් එක්ක ඉදිරියට ගෙනියන්න තිසරට අවශ්‍ය කරන දේවල් ලබා දීලා මැෂින් අවශ්‍ය වෙනවා නම් ඒවත් උදව් උපකාර කරලා ඔන්න ඔබ සමග යුහුසුලුව කටයුතු කරන්න දැන් ලෝකවාසී සිල් දෙනාම එකමුතු වෙලා ඉන්නවා අම්මා. මේ වටේම තියෙන පුරන් කුරු තමයි සියල්ල තියෙන්නේ. ඉතින් ඒ එතනත් නේ පන්දිය පිටිපස්සේ ටික සියල්ල වැඩ කරන්න කෙනෙක් නැහැ කියන එක මට ආරංචි වුණා. ඒවත් එක කරගෙන යන්න පුළුවන්. ඒක තරණ ඕනේ වෙනවා. ඔව්. දැන් මේ උදාරය ඉන්න උඩු කුඹුරේ. අපි මේ පැත්තේ දැන් කුඹුර වැඩ කරලා අවසන් වුවාම අපිත් මේ ටිකයි පටන් ගත්තා නා. ඇත්තට මේක කන්නයක් කියලා කන්නයක් මේ මගහැරලා ඉන්න ඕනේ නැහැ. ඊළඟ කන්නේ සූදානම් වෙන්න දැම්මම අපි. ඔව්. ඕනම විදියට වතුර තියෙනවා. වතුර තියෙනවා මේ? වතුර තියෙනවා. ඔය පැත්ත වගේ මෙහෙ පැත්තත්. ඔව් එහෙ පැත්තත් තියෙනවා. අර තියෙන ඇලමාර්ගේ. අල සතපහලියක්ද කියලා කියනවා ඒක. සතපහලියක්. මේක පල්කඩේ. පල්කඩේ පහල. පල්කඩේ පහල. මහා පල්කඩ උඩද? මහා පල්කඩ. හැම කුඹුරයාගේම තියෙනවා මේ අතෑරිච්ච කුඹුරයාගේ පල්කඩ කියලා තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් මම ඔබ වීර අම්මාට සහ වීර තිසරට මම සුභාසින්සරෙක් කරනවා. මම දුරකථන අංක ලියන්නම්. එහෙනම් කට්ටි කතා කරා. එහෙනම් අපිට රුවන්වැලි යන්නක් තියෙනවා. උදුල උදැල්ල උදරතලේ හම්බුණාද? හම්බුණා. ඒකද ගහලා තියෙන්නේ? තාම ඒක නෙවෙයි. ඒක ගන්නවා. එසේනම් රත්නප්‍රේ පිටයි මගේ පුතාට වැඩි වැඩියෙන් මේ සියල්ල සසීක කරන්න වාසනාව ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා මම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් ඉල්ලනවා ඔයාට. බොහොම ස්තුතියි ආමේ. ඔබ තමයි මම දැකපු දෙවි දේවතාවුන් වහන්සේලා. හොඳයි බොහොම ස්තුතියි සර්. එහෙනම් අපි මෙහෙම සමු ගන්න. හොඳයි එහෙනම්. හොඳයි එහෙනම් එහෙනම් ආයිබෝවන්. ජය වේවා. ජය වේවා. හොඳයි. ජය වේවා. යනගෙන. මා වඳුරන්නේ නැද්ද? මම නෙළුමේ. හොඳයි මම බලාපොරොත්තු වෙනවා මේ හසිතගේ අයියා. හොඳයි මේ ඔක්කොම එකමුතු කරගෙන යන ගමනේදී ශ්‍රී ලංකා වාසී සීළු දෙනාටමත් මම ආරාධනා කරනවා එකතු වෙන්න කියලා ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වද්දන්න. මම පහුගිය කාලේ මම සමාව ඉල්ලනවා ශ්‍රී ලංකා වාසී සීළු දෙනාගේ මම අවධානය වෙනස් කරගත්තා නෙවෙයි
මම ඇත්තටම සැහැල්ලු නිවාඩුවකට පත් වුණා ඔබ දැක්ක මම හිටපු ආකාරය සහ වර්තමානයේ මේ වෙනකොට යලිත් නිවර්ති තත්ත්වයට පත් වීම සිටිනවා ශාරීරික වශයෙන් ඉතින් ලෝකවාසී සීමු දෙනාගේ මුදා උපකාර තිසරට ලබා දෙන්න මම තිසරගේ දුරකථනාංකය ලියලා තිනවා තිසර කියන්නේ මනාව ඉගෙනගත් ඒ වගේම මනාව හැදිච්ච වැඩිච්ච හොඳ දරුවෙක් ඉතින් මේ පිටිපස්ස තියෙන කුඹුරු ඇතස් සද්දා ගැනීම පිණිස තිසරට උදව් කරන්න තිසරගේ දුරකථනාංකය මම යොදලා තිනවා එසේනම් ඔබ සියලු දෙනාටම ආයිබෝන් ජය වේවා අපි අපේ රටේ පුරන් කුඹුරු අස්වද්දමු අපට පුළුවන් ජය වේවා ජය වේවා ජය වේවා ආදරේ ජය වේවා ඔබට